විශේෂයෙන්ම ජනතාවගෙන් අපි ඉල්ලීමක් කරන්නේ පාර්ලිමේන්තුවේ තුලනයක් තියෙන්න ඕන. පාර්ලිමේන්තුවේ තුලනයක් තියෙන්න ඕන වගේම දැන් මේ වර්තමාන රජය විශාල පොරොන්දු ගණනාවක් ලබා දීලා තියෙනවා. ඒ නිසා අපි සමග ජන බලධවයේ සමග ජන සම්දාන විදියට වර්තමාන ආණ්ඩුව බලය ගැනීම සඳහා ලබා දුන්නු පොරොන්දු ක්‍රියාත්මක කරවීමට බල කිරීම තමයි මේ අපේ මූලික බලාපොරොත්තුව. ඒ වගේම වර්තමාන ආණ්ඩුව කටයුතු කරන ආකාරය පිළිබඳව අධ්‍යයනය කරලා තමයි අපි වැඩ කටයුතු ටික කරන්නේ. දැන් නාම යෝජන අස්සම් කරද්දී ගොඩක් කට්ටිය දිස්ත්‍රික්ක මාරුවලා තියෙනවානේ. මහනුවරට ගිහිලා තියෙනවා. ඒකක් දෙකක් මාරු වෙන්න පුළුවන්. ඉතින් අහුලන්නේ මම නම් කොළඹින් තරම් කරන්නේ. ඒ කියන්නේ අමාරු වෙයි කියලාද? මන් දන්නේ නැහැ ඒක. මේ මම නම් කොළඹින් තරම් කරන්නේ. මේ හර්සසිල්ලට වටෙම ගහනවා කියලා කියනවා. මම නම් දැනුවත් නැහැ ඒක ගැන. ඔබතුමා නැහැ. මම නැහැ. අනේ මම මේ වගේ වැඩ කරන්නේ. කැපිටල් කෙල්ලිය කියනවා. නෑ දේශපාලනය කියලා කියන්නේ අභියෝග රසක් තියෙන තැනක්. සාමාන්‍යයෙන් ඒ අභියෝග වලට මුණ දෙන්න ඕන. ඉතින් ඒ නිසා මැතිවරණ කියලා කියන්නේ දිනනවා පරදිනවා. නමුත් අපි ප්‍රතිපත්ති මත කරන දේශපාලනයක් එක තමයි මේ කටයුතු කරන්නේ. දැන් මේ අලුත් මූණු ටිකක් එනවනේ පාර්ලිමේන්තුවට. දැන් තරුණ කට්ටිය එනවා. දැන් ජේෂ්ඨයින්ට තැන නැති වෙද උර? නෑ දැන් මෙහෙම අලුත් මූණු හැම පක්ෂයකින්ම හැම මැතිවරණකින්ම දානවා. ජනතාව එක්ක හිටපු ජනතාව පිළිගත්තු ජනතාව වෙනුවෙන් පෙනී හිටපු ජනතාව වෙනුවෙන් හඬ නගපු ජනතාවගේ සංවේදීභාවයන් තේරුම් ගත්තු පුද්ගලයන් හැම පක්ෂිකම ජයග්‍රහණය කරාවි. asianmirror.lk